Akke, alut yalu? Nava Life Boy Hand Sanitizer. Hondama Arakshava Ate Tiyana Ganata. COVID ව්‍යාප්තිය පාලනය සඳහා සංචරණ සීමා පැනව පසුබිමක ඒවා උල්ලංඝනය කරන පිරිස් නීතිය රැහැනට හසු කර ගැනීමේ සෝදිසි මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මකයි. එම සංචරණ සීමා නීති කඩ කරන පිරිස් නීතිය රැහැනට හසු කර ගැනීම සඳහා කොළඹ නගරයට පැමිණෙන වාහන ස්ථාන කිහිපයකදීම පොලිස් පරීක්ෂාවට ලක් කරනවා. පසුගිය සතියේ එලෙස සිදු කළ පරීක්ෂාවේදී නීති උල්ලංඝනය කළ විශාල පිරිසක් අත්අඩංගුවට ගැනුණු අතර එය තවදුරටත් විධිමත් කිරීම සඳහා හෙට සිට කොළඹ නගරයට පැමිණෙන වාහනවලට නව ස්ටිකරයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම අපි මේ ආකාරයට මේ ස්ටිකර් වර්ග අපි 11ක් සකස් කරලා තියෙනවා. මේ ස්ටිකර් වර්ග 11 90 තමයි කටයුතු කරන්නේ. හදිසි ඉතා හදිසි අසනීපයක් නම් මේ ස්ටිකර් කිසිවක් අවශ්‍ය නැහැ. නමුත් එදිනෙදා සාමාන්‍ය ප්‍රතිකාර සඳහා යන අයට මේ ස්ටිකර් අපි ලබා දෙනවා. මේ ස්ටිකරය නැවත සංචරණ සීමා ඉවත්වන තුරුම වලංගුයි. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ වාහනේ ගමන් කරන්නේ 5 දිනක් යයි සඳහන් කළාට පස්සේ ස්ටිකරේ නැවත 6 දිනක් 7 දිනක් ඒ වාහනේ ගමන් කරන්න බෑ. සම්පූර්ණයෙන්ම AIගේ සේවා හැඳුනුම්පත ජාතික හැඳුනුම්පත ඒ වගේම මේ වන විටත් එම ආයතනය විසින් නිකුත් කර ඇති ලිපිය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි ලබා දෙන්නේ යම් කිසි විදියකින් අපි යම් වාහනයක් හිටාවේ නැත්නම් අපි අනිද්දාත් මේ ස්ටිකර් ක්‍රමයේ එතකොට ලබා ගන්න බැරි වෙච්ච අයට අනිද්දාත් ඒ ස්ටිකරේ ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල සිදු වූ අනතුරු ගණනද ඊයේ දිනේ තුල ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළා අද උදෑසන 6න් අවසන් වන පැය 24ක කාලය තුල ලංකාවේ මාර්ගවල සිදු වූ රියානතුරු වලින් 7 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් සංචරණ සීමා ක්‍රියාත්මක නොවන දිනයකත් මිය යන්නේ 8 දෙනෙක් 9 දෙනෙක් වැනි සංඛ්‍යාවක්. මේ මිය ගිය අය සම්බන්ධයෙන් සලකා බැලීමේදී 5 දෙනෙක්ම යතුරු පැදිවල ගමන් කර අය. ඔවුන් අත්‍යවශ්‍ය සේවාවල සාමාජිකයින් නෙවෙයි. වැඩිපුර මේ අනතුරු වෙලා තියෙන්නේ අතුරු මාර්ගවල. ඊයේ දිනේදී වෙච්ච අනතුරු වලින් 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල වෙලා තියෙනවා. ඒ අපට වාර්තා වෙච්ච ගාන යම් කිසි කෙනෙක් මේ වගේ අනතුරකට ලක් වුණොත් තමුන්ගේ රටේ ඒ වගේම ඔවුන් අත්‍යවශ්‍ය සේවාවක රාජකාරී කරන අය නෙමෙයි නම් ඔවුන් නිසි ආරක්ෂණ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරලා නැත්නම් ඒ අනතුරේ ස්වභාවය නොසලකා සෞඛ්‍ය බලධාරීන්ගේ නිල්ලා සිටින ලෙසට ඔවුන් නිරෝධායනය කරා යොමු කරන ලෙසට සංචරණ සීමා ක්‍රියාත්මකව පවතින වාතාවරණයක වුවත් ඊයේ දිනෙත් කොවිඩ් ආසාදිතයන් 3103 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබුණා. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 828ක්. මෙවන විට ආසාදිතයන් වාර්තා වන ස්ථානවල ඔවුන්ගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂාවට ලක් කරන අතර ඒ අනුව පාදුක්ක සතිපොළ භූමියේ 1 ජුනි 3 වෙනිදා PCR පරීක්ෂණයට ලක් කරනු පුද්ගලයන් 220 දෙනාගෙන් 175 දෙනෙකුටම වෛරස ආසාදිනේ වී ඇතැයි තහවුරු වී තිබෙනවා. යම් දවසක එක් රෝගියෙක් හිටියොත් ඒ රෝගියාගෙන් මෙලෙස සියලු දෙනාටම වාගේ රෝගියෙක් තිබීමේ ප්‍රවණතාව ඒ නිසා දැනට මේ දවස්වල සිදු කරන PCR පරීක්ෂණ වලින් සාමාන්‍යයෙන් 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් රෝගීන් බවට වාර්තා වෙන ප්‍රවණතාවක් තියෙනවා. නුවර එළිය නානෝය ප්‍රදේශයේ හරිතාගාරවල පවත්වාගෙන යන ස්ට්‍රෝබෙරි වගා ගොවිපලක නිලධාරීන් සහ සේවකයන් දස දෙනෙකුද කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා. ආරච්චි කටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකුටත් වෛරස ආසාදිනේ වී ඇතැයි තහවුරු වුණා. මේ අතර කොවිඩ් ආසාදිත මරණ 40ක් ඊයේ දිනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා. ඉන් පුද්ගලයන් 9 දෙනෙකු නිවසේදීත් තවත් 6 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේදීත් මිය ගොස් තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1696ක් දක්වා ඉහළ ගියා. මේ අතර අද තවත් කොවිඩ් ආසාදිතයන් 1921 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 204278ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පිටත්ව ගිය 1172 දෙනා සමග ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 167304ක්. ඒ අනුව ආසාදිතයන් 35278 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සති දෙකකට අධික කාලයක් අඛණ්ඩ සංචරණ සීමා ක්‍රියාත්මකව පැවතියත් තවමත් දිනකට කොවිඩ් මරණ 25ත් 50ත් අතර ප්‍රමාණයක් තහවුරු කෙරෙන අතර වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවද අඛණ්ඩව දින 4ක් පුරා 3000 සීමාව ඉක්මවා තිබුණා. මේ වාතාවරණය තුළ තත්වය සැබෑ ලෙසම පාලනය කර ගැනීමට නම් සංචරණ සීමා නීති තවදුරටත් දැඩි කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. අද දිනේ වෙද්දී ලංකාවේ බොහෝ ප්‍රදේශවල බොහෝ ව්‍යාපාර අත්‍යවශ්‍ය ව්‍යාපාර බවට පත් කරලා තියෙනවා. ඒ වගේම සියලුම කාර්ය මණ්ඩල කැඳවීම කරලා තියෙනවා. ඒ වගේම බොහෝ පිරිසක් මහා මාර්ගවල ගමන් කරනවා. මේ පවතින තත්වය යටතේ නම් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ලබන සති අගභාගයේදී රෝගීන්ගේ අඩුවීමක් සිද්ධ වෙයි කියලා. ඉදිරියේදී අපි මුල්ම අවස්ථාවේදී රට අපි
සම්පූර්ණයෙන්ම අගුළු දාලා දාන්න කටයුතු කරේ නිරෝධායන ඇදිරි නීතිය පනවලා එවැනි තත්ත්වයක් රට තුළ ස්ථාපිත කිරීම කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි බලන්න ඕනේ මේ සංචරණ සීමා පළමුව රැල්ලේදී ඊටම සාර්ථක ලෙස අපි තියාගත්ත ඇදිරි නීතියක් දැමීම. ඉතින් ඒ තත්ත්වයට යන්න වෙයිද කියන එක මම දන්නේ බලන්න වෙයි. රජය පැත්තෙන් බලන්න පුළුවන් තරම් මේක තවත් තද කරන්න වෙයිද කියන එක බලන්න ඕනේ. කියන්නේ ඇදිරි නීති තත්ත්වයටවත් යන්න වෙයිද කියලා බලන්න. Pocket ticket to fit when a new Axe ticket perfume.